ඔබ දන්නවා අප ජීවත් වන පෘථුවිය නිල් පැහැති ගෝලය එසේත් නැති නම් ද බ්ලූ මාබල් වශයෙන් හඳුන්වන බව. එයට හේතුව වන්නේ පෘථුවියේ පෘෂ්ඨයෙන් 71% ක් වසා පවතින නිල් පැහැයෙන් දිස්වන සාගර ප්‍රදේශයන්. නමුත් අතීතයේදී පෘථුවිය සැමදාම මේ ආකාරයට නිල් පැහැයෙන් දිස්වන බ්ලූ මාබල් එකක් වශයෙන් තිබී නැහැ. එනම් විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ මීට වසර මිලියන 700කට පමණ පෙර පෘථුවිය සම්පූර්ණයෙන්ම ඝන බවට පත් වූ අයිස් පෝලයක් වශයෙන් තිබී ඇති බවයි. මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේ නිරූපණයක්. මෙලෙස වසර මිලියන 700කට පමණ පෙර සිදු වූ මෙම ප්‍රබල අයිස් යුගය විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ ස්ටර්ෂියන් ග්ලැසියේෂන් යන නමින්. එය මීට වසර මිලියන 717ක සිට මිලියන 660ක් දක්වා අතර කාලයක පැවතී තිබෙනවා. එනිසා මේන් ඔබට පෙනී යනවා ඇති මීට වසර මිලියන 700කට පමණ පෙර පෘථුවිය වසර මිලියන 50ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අයිස් බෝලයක් වශයෙන් තිබී ඇති බව. එනම් එම කාලයේදී පෘථුවියේ ද්‍රව ආශ්‍රිත ප්‍රදේශවල සිට සමකය දක්වා සියලුම ප්‍රදේශයන් අයිස් වලින් වැසී ගොස් තිබෙනවා. ඊළඟට ඇතිවන ගැටලුව තමයි මෙලෙස පෘථුවිය අයිස් වලින් වැසී යාමට හේතුව කුමක්ද යන්න. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එයට හේතු වී තිබෙන්නේ පෘථිවි වායුගෝලයේ තිබූ කාබන් ඩයොක්සයිඩ් ඉතාමත් අසාමාන්‍ය අයුරින් අඩු වී තිබීමයි. මීට වසර මිලියන 700කට පමණ පෙර පෘථිවි වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන ක්‍රම ඌයේ ගිනි කඳු වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ පෘථිවියේ පාෂාණ කාදණය වීමෙන් ඉවත්වන කාබන් ඩයොක්සයිඩ් පමණක් වන නිසා එම ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් සිදු ඌයේ නැතිනම් පෘථිවියේ වායුගෝලයට පැමිණෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවන අතර එමගින් පෘථිවි වායුගෝලයේ හරිතාගාර ආචරණය අවම වීමෙන් පෘථිවිය මතුපිට උෂ්ණත්වය පහළ ගොස් පෘථිවිය මෙවැනි අයිස් ගෝලයක් බවට පත්වීමට පුළුවන්. එනිසා මීට වසර මිලියන 700කට පමණ පෙර පෘථුවිය මෙලෙස අයිස් කෝලයක් බවට පත්වීමට හේතු වී තිබෙන්නේ උතුරු ඇමරිකාව ආශ්‍රිත ගිනි කඳු වලින් නිකුත් වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වී යාමයි. එලෙස පෘථිවි වායුගෝලය තුළ අඩු වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා හරිතාගාර ආචරණය අඩු වීමෙන් මෙලෙස පෘථුවිය අයිස් කෝලයක් බවට පත්ව තිබෙනවා. එවාගෙම මෙම කාලයේදී පෘථුවිය මතුපිට සිටියේ ඒකසෛලික ජීවීන් පමණක් වන නිසා එම ජීවීන් මෙම ප්‍රබල අයිස් යුගය තුළ වඳ වී යාමකින් තොරව කෙසේ හෝ පෘථුවිය මතුපිට ජීවත් වී තිබෙනවා. ඉන් අනතුරුව තමයි එම ජීවීන් තවදුරටත් පරිණාමය වීමෙන් පෘථුවිය මතුපිට බහුසෛලික ජීවීන් සහ ඉන් අනතුරුව ඔවුන්ගෙන් දියුණු ජීවීන් බිහිවීම සිදු වී තිබෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති පෘථුවිය මෙම අවස්ථාවේදී නිල් පැහැති මාබල් එකක් වශයෙන් තිබුණත් එය අතීතයේ යම් අවස්ථාවක සුදු පැහැති අයිස් කෝලයක් වශයෙන්ද තිබී ඇති බව. අවසානයේට පෘථුවිය සහ විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අතීතයේ පෘථුවිය ජල ගෝලයක් වශයෙන් තිබූ අවස්ථාවක් පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පෘථුවිය අභ්‍යවකාශයේ විවිධ ස්ථානවලට දර්ශනය වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.